මෙදින ලෝකවාර් තවක්ගෙන ක්‍රිකට් පිටිය වැඩිපුර කතා වෙනවා. එතමයි ඇෆ්ගනිස්ථාන දඟපන්දුවන් ක්‍රීඩක රෂිඩ් ඛාන් ලෝකේ අඩුම එක් දින තරඟ ප්‍රමාණයකින් ඒ කියන්නේ එක් දින තරඟ 44කින් එක් දින කඩලු 100ක් වාර්තා කිරීම ගැන. අපි අද බලන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අපේ ක්‍රීඩකයන් අතරින් අඩුම තරඟ ප්‍රමාණයකදී එක් දින කඩලු 50 ගත්තා ගැන. වාර්තාවේ පස්වෙනි තැන ඉන්නේ චමින්ද වාස්. ශ්‍රී ලංකා ලොකු සේවයක් කරපු මේ වමත් වේග පන්දුවන් තමගේ 78 වෙනි එක් දින තරඟයේදී තමයි 100 වෙනි කඩුල අරගෙන තියෙන්නේ. ඒ වගේම වාස් ජාත්‍යන්තර පිටි අවුරුදු 3කුත් දවස් 259ක් ඉඳලා තියෙනවා මේ කඩේමට එන්න. වාර්තාවේ හතරවෙනි තැන ඉන්නේ ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම වැඩිම එක් දින කඩුල ලාභියා ඒ තමයි මුත්තයා මුරලිදරන්. මුරලි එක් දින තරඟ 76ක් ක්‍රීඩා කරලා තමයි පළවෙනි කඩුල 100 අරගෙන තියෙන්නේ. මුරලි මේ කඩුල 100 ගන්න ජාත්‍යන්තර පිටි අවුරුදු 4කුත් දවස් 76ක් ඉඳලා තියෙනවා. වාර්තාවේ තුන්වෙනි තැන ඉන්නේ ප්‍රවිෂ් මහරු. මාරුෆ් තමන්ගේ කඩලු 100 අරගෙන තියෙන්නේ තමන්ගේ 75 වෙනි එක් දින තරඟයේදී. ඒ වගේම මාරුෆ් අවුරුදු 3කුත් දවස් 165ක් මේ කඩලු පණ ගන්න ජාත්‍යන්තර එක් දින පිටියේ ඉඳලා තියෙනවා. මේ වාර්තාවේ දෙවෙනි තැන ඉන්නේ තවත් ශ්‍රී ලංකාවට ලොකු සේවයක් කරපු පන්දුවන් එක්. ඒ තමයි ලසිත් මාලිංග. මාලිංග තමන්ගේ 68 වෙනි තරඟයේදී කඩලු ශතකය ලබාගෙන තියෙන්නේ අවුරුදු 6කුත් දවස් 68ක් ජාත්‍යන්තර පිටියේ ඉඳලා. ලංකාව වෙනුවෙන් අඩුම තරඟ ප්‍රමාණයකින් එක් දින කඩලු 100 අරගෙන තියෙන්නේ අජන්ත මෙන්ඩිස්. මෙන්ඩිස් තමන්ගේ 100 වෙනි එක් දින කඩලු ගන්න තමන්ගේ 63 වෙනි එක් දින තරඟයේදී. ඒ වගේම මෙන්ඩිස් අවුරුදු 5කුත් දින 107ක් ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩා කරලා තමයි කඩලු 100 සීමාවට එන්නේ. ඔයාලා හිතන විදිහට අජන්තගේ මේ වාර්තාව බිඳින ශ්‍රී ලංකා පන්දුවන් කවුරුන් වෙන්න පුළුවන්ද? මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපේ channel එකත් එකතු වෙන්න, අපේ subscribe කරන්න. ඒ වගේම cricket වලට කැමති යාළුවෙකුට බලන මේ video එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් video එකකින් හමු වෙනතුරු cricket ලංකා තුලින් ඔබට සුබ දවසක්.